me kathaa aarambha karanna hitaagena hitapu salasum karapu vidihata me kathaawa aarambha nokarannata mama teeranaya kara e aadaraniya premawardhana kapuge sahodarayage geethaye padipelat ekka e padipele tang hataraka hita nawathuna me punchi tikiri patau aran koibada yanne e ekatana අපි අපේ පුංචි පැටව් රැකන් කොහොමද ඉන්නේ ඒ තව තැනක් තව තැන් දෙකක් තියෙනවා හිත නැවතුණු කවදාද කොහොම හැංගුණ ඉර අද කැන්දන්නේ කවදාක කොහොම ඉරක හඳක එළිය දකින්නේ ඉරයි හඳයි සංකේතවත් කරන්නේ මේ රටේ දරු පැටවුන්ගේ අනාගතය හරිම කනගාටුයි කියන්න අද මේ රටේ අනාගතය කරපින්න ගත්ත අපේ පුංචි පැටව් අකුරු ඇහිඳන පුංචි පැටව් අද අයන්නේ අම්මා කියනවා වගේම අයන්නේ අර්බුදය අරගලය වගේ බර වචනක් කියනවා හැබැයි තේරුමක් දැන හෝ නොදැන ඒ තැනට මේ රට ඇද වැටිලා ඉවරයි රටේ වාසනාවටද අවාසනාවටද මං කියන්න දන්නේ නැහැ හැබැයි ඔහුගේ නම් වාසනාවට එක රැයකින් ලොතරැයියකින් ජනවරමක් නොමැතිව මේ රටේ මුල් පුටුවට තේරුණු විධායක ජනාධිපතිතුමනි ඔබතුමාගේ හැම තීන්දුවකටම තීරණයකටම එහෙයි කියලා ඔළුව නමන ආණ්ඩු පක්ෂයේ සියලුම දේශපාලන නියෝජිතයිනි ඔබ මේ රටේ ගෙල සිඳලන්න ඔබේ දෑත් වලින් අඩු වැඩි වශයෙන් කටයුතු කරලා තියෙනවා හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න ඔබට ඒ හෘද සාක්ෂියෙන් කවදාවත් ගැලවෙන්න බෑ ගුණා පසුපස්සේ එන කරත්ත රෝදේ වගේ ඔබේ පසුපස්සේ ඒ විපාකය එනවා එනවාමයි අවුරුදු 75ක් තිස්සේ මේ රටේ ආණ්ඩු පක්ෂ විපක්ෂ නියෝජනය කරපු සියලුම දේශපාලන නියෝජිතයන් අඩු වැඩි වශයෙන් මේ රට මේ අර්බුදයට මේ ප්‍රපාතයට ඇදවට්ටන්න තීන්දු තීරණ අරගෙන උදව් කරලා තියෙනවා ඒකේ කිසිම සැකයක් නැහැ හැබැයි තවදුරටත් මෙය මෙසේ නොවිය යුතුයි සියලුම දේශපාලන නියෝජිතයන් එකතු වෙලා තට්ටුමාරු ක්‍රමයට මේ රට ඇද දාලා තින නරා වලෙන් අපි ගොඩ එන්න ඕනේ අන්න ඒ නිසා තමයි මේ මුළු රටේම බුද්ධිමත් ජනතාව තමන්ගේ හදවතින් තමන්ගේ නුවණින් කිරලා මැනලා බලලා තීරණයක් ගත්තේ අපේ බලය අපේ ශක්තිය අපේ විශ්වාසය ජාතික ජන බලවේගය වටා එකතු කළ යුතුයි කියලා. ඒ නිසා තමයි අද මේ විදිහට වේදිකාව ඉදිරියේ ඔබ ඔබේ සියලුම අරමුණු පසෙක තියලා ඔබේ වටිනා කාලය අපිත් එක්ක ගත කරන්නේ. ආදරණීය ජනතාවනි මේ බලය මේ විශ්වාසය මේ ශක්තිය කිසිම දෙයකට කිසිම අභියෝගයකට පරද්දන්න බෑ බිඳවට්ටන්න බෑ. ඒක දැනගත්ත නිසා තමයි මේ රටේ පාලකයන් තියන්න තිබ්බ පුංචි ඡන්දයවත් තියන්නේ නැත්තේ. ඒ නිසා මේ බල පෙරලිය අද නොඋනට හෙට වෙන බව මේ රටේ විධායක ජනාධිපතිතුමාට අපි කියනවා. ඒක ප්‍රත්‍යක්ෂයි අර ගීතෙන් කියවුණු ඉර හඳ වගේ. ඒක කවදද එන්නේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒ ඉරත් ඒ හඳත් නියත වශයෙන් හෙට පායනවා කියන එක ජාතික ජන බලවේගයේ අපි විශ්වාසයෙන් කියනවා. රටක් කියලා කියන්නේ එක පැත්තකින් පාලකයාගේ බලය අනෙක් පැත්තෙන් ඒ පාලකයන්ගෙන් පාලනය වන පාලිතයන්ගේ නිදහස සහ ජීවත් වීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියලා කියන්නේ පාලකයන්ගේ බලයත් පාලිතයන්ගේ ජීවත් වීමේ අයිතිය හා නිදහසත් ඉතාම තුලනාත්මකව ගලපගෙන යන ගමනක් මේ රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව මහා මන්දිරවල ජීවත් වෙන එක නෙමෙයි අඩුම ගානේ නිදහසේ හුස්මක් අරගෙන නිදහසේ ජීවත් වෙලා තමන්ගේ අනාගතය වෙනුවෙන් දෙයක් ඉතුරු කරලා නිදහසේ මැරිලා යන එක. හැබැයි මේ පාලකයන් මේ 75 අවුරුද්ද මුළුල්ලේ ඒක කළේ නෑ. ඒක සිහිනයක් විතරක්ම වුණා. අදත් ඒකේ විදිහම තමයි. හෙටත් ඒක එහෙම වෙන්න දෙන්න ඕනේ නැති නිසා තමයි ජාතික ජන බලවේගය තමන්ගේ ප්‍රතිපත්තිත් එක්ක තමන්ගේ බල කඳවුර වටා මේ මහා ජන ගංගාව එකතු කරගෙන මේ ගමන යන්නේ. ඒ ගමන නවත්තන්න රනිල් රාජපක්ෂ මහත්මයෝ ඔබට නම් බෑ. අපි දන්නවා පහුගිය කාල පරිච්ඡේදයේ තුල ඔබ
मेरठे विनिश्चय आसने टा तट्टुकरण अंची आदिमिनी इन्नवा कियला मगे ज्येष्ठ नीतिज्ञ सहोदर उपुल कुमार अप्पेरुम सहोदर इन्नवा मंगिताने ओन मे कटयुतु वलदी महा मेहवरक करनवा मे रटे मिनिसुंट एत्त एतेसिटियन तेरुम करला देन्न रटक पालने कियला कियान्ने विधायके वितरक नेमेई हैबै रटे जनतावगे नायकया विधियट सन्नद्ध सेनावन्हि नायकया विधियट मेरठे आंडुए विधायके नायकया विधियट जनाधिपतितुमने ओब हितं इन्नवनं ओबे अकड सपत्तुवट व्यवस्थादायके सह अधिकरणे पागा दमन्न पुलुवन् कियला ए सिहिनयक्म विथराई ए सिहिनयक्म विथराई अधिकरणे स्वाधीनतावेट अत तबन्नट ओबट इडक् लबेन्ने नम नहे जातिक जनबलवेगे सह ए वटा रोदबेंद नीतिज्ञान इन्न थाक्कल मतक तियागन्न किसीम देशपालन कलु चरितयकटवत् नलु चरितयकटवत् मेरठे जनतावगे ऐतिवासिकम वलट जनता परमाधिपत्यट अधिकरणे स्वाधीनतावेट मेदिहत्वन्न अपे आंडुवक् यटते अपि इड तियन्ने नै हेम तनकम होरकम वंचाव दूषणय अल्लस देशपालन अधिकारींगे पेलंबवीम निसा तमाय मेरठे परिपालन निलधारींट कोंद केलिन तियागेन तमंगे सुदुसुकम वलिन हेकियावन्गेन राजकार्य करान्न मे रट वेनुवेन सेवयक् करान्न बेरि वेला तियेन्ने हैबै मे दूषित क्रमवेदय निमा कल युतुय महाबैंकुव होरा काला ओब हितनवनां ए महाबैंकु होराट मे रट गोडनगन्न पुलुवन् कियला एक तमाय अपि करगन्न लोकुम सापय एनिसा पुंचिम तन इंदला रटे महापुटुव वेनकम्म दूषणय अल्लस वंचाव नवता दमन्न अपे आंडुवक् यटते අපතීන්දු තීරණය කරලා ඉවරයි. ඒකට පිරිසිදු අත්තියන මිනිස්සු මේ වේදිකාවේ ඉන්නවා. මම මෙතන අසුන් ගත්තාම ටිල්වින් අයියට මම කිව්වේ මේක නම් ආශ්චර්යයක්. කවදාවත් මම නීතිඥවරියක් විදිහට මම මේ මහ පොළවේ ගැහණියක් විදිහට කවදාවත් මට හීනයක් තිබ්බේ නැහැ දේශපාලනය කරන්න. හැබැයි ඇයි මම මේ පක්ෂයත් එක්කත් වැල් බැඳගත්තේ? ඉතාම කෙටි කාලයකදී ඒ තීරණය ගත්තා. රටවෙනුවෙන් දෙයක් කරන්න ඕනේ මොකද ඒ සමාජ අසාධාරණෙන් බැටකාපු කෙනෙක් විදිහට මම තවත් කෙනෙක්ට එහෙම බැටකන්න ඉඩ දෙන්න ඕනේ නැ කියන තැන ඉන්න නිසා තමයි මම දේශපාලනයට එකතු වෙන්න ඕනේ පක්ෂයත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා තීරණය කරේ මේ වේදිකාවේ අසුන්ගෙන ඉන්නේ කෝච්චියේ මුලින්ම නැගලා යම් දුරක් මේ කෝච්චිය අරගෙන ආපු විශිෂ්ටයින් ජේෂ්ඨයින් මම ඒ කෝචියට අන්තිම පෙට්ටියෙන් ගොඩ නැගපු කෙනෙක් විතරයි. හැබැයි මම මට කළ හැකි දේ කරනවා. ඔබට තියෙනවා බුද්ධිමත් පුරවැසියන් විදිහට ගන්න වටින තීන්දුවක් තීරණයක්. ඔබ ඔබේ කතරේ ගැසී යුත්තේ කවදාවත් ඉතිහාසයේ මේ සාපය තව තවත් අනාගතයට අරගෙන යන්න නොවේ. ඔබ මේ රටේ දිශානතිය වෙනස් කළ යුතුයි. මේ රටේ හැම මිනිස්සෙක්ටම වටිනාකමක් තියෙනවා ඒ වටිනාකම තේරුම් අරගෙන ඔබ ඔබේ බුද්ධිමත් තීරණය දිගටම දරාගෙන සිටිය යුතුයි වෙනස් වෙන හැම පුද්ගලයෙක්ටම මේ වෙනස්කම ආදීනව තේරුම් කර දිය යුතුයි බුද්ධිමත් පුරවැසියන් විදිහට ඔබ ඔබේ යුතුයකම ඉටු කළ යුතුයමයි ජනාධිපතිවරයා ජාතිය අමතමින් අපෙන් අහනවා ප්‍රශ්නයක් අපෙන් අහනවා බංකොලොත් රටක් යලි ගොඩනැගීමට පැරණි සාම්ප්‍රදායික ක්‍රමවලින් සිදු කළ නොහැකි අලුතෙන් සිතා අලුත් යමක් කළ යුතුයි ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ඔබේ ජීවන බර අඩු වෙනවා ජීවන තත්වය ඉහළ යනවා එය වරදක්ද ඔහු අපෙන් අහනවා ඒ වගේම අපෙන් අහනවා නව ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යොමු වෙන එක වරදක්ද කියලා ජනාධිපතිතුමනි ඔබත් නීතිඥවරයෙක් ඊටාම මෑතකදී වෘත්තීය ජීවිතයේ 50 වෙනි වසර සම්පූර්ණ කරපු නීතිඥවරයෙක් ඔබ යම් විධිමත් අධ්‍යාපනයක් ලැබලා සුදුසුකම් සැපරූ තැනැත්තෙක් නම් ඔබට වැටහෙනවා ඇති මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ රටේ ජනතාව නෙමෙයි මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ ඔබමයි ඔබ ඔය පුටුව බාරගත්තා නම් රටේ දුප්පත් ජනගහණයට තව 170ක් එකතු වුණේ කොහොමද ඔබ ඒකට උත්තරයක් දෙන්න ඕනේ
රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්ගෙන් ලක්ෂ 12කට රැකියා අහිමි වුණේ කොහොමද ඔබ ඒවට උත්තර දෙන්න ඕනේ රටේ 3,746ක් අවුරුදු 5ට අඩු ළමයි ඉන්නවා මන්ද පෝෂණයෙන් බැටකන කාන්තාවන් ඉන්නවා 6 ලක්ෂ ගණනක් මන්ද පෝෂණයෙන් පෙළෙන ඒවට ඔබ උත්තර දෙන්න ඕනේ ඒිනුත් වැඩිම ප්‍රතිශතයක් සුඛිතයි මුදිතයි කියන සැප සම්පත් තියෙනවාය කියන බස්නාහිර පළාතෙන් වාර්තා වෙන්නේ ඔබ ඒවට උත්තර දෙන්න ඕනේ මේ රටේ හැම තනි පුද්ගලයෙක්ම රුපියල් ලක්ෂ 13ක් ලෝකෙට ණයයි ණය නොගෙන ණය වුණේ ඇයි ඔබ ඒවට උත්තර දෙන්න ඕනේ ඔබ අපෙන් වරදක් කරනවද කියලා අපෙන් අහලා හරියන්නේ නැහැ ඔබට මේ රට 2048 දී සුරපුරයක් කරන්නට බැහැ ජනාධිපතිතුමනි එය කළ හැක්කේ ජනතාවගේ විභවයන් තේරුම් ගත්ත ජනතාවගේ අසීමිත හැකියාවන් තේරුම් ගත්ත ජාතික ජන බල වේගයට පමණයි ඒ නිසා මගේ ආදරණීය ජනතාවනි මේ ජඩ ත්‍රාඩ දේශපාලන සංස්කෘතියේ කොටස් කරුවෙක් වෙලා මේ ලක් අම්මාගේ ගෙල සිඳලන්න එපා මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබ ඔබේ ශක්තිය යොදලා මේ රටේ බලය මේ ජනතාවගේ පරමාධිපත්‍ය ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඔබේ සියලු ශක්තිය ජාතික ජන බල වේගය වටා ගොඩනගන්න මේ රට ගොඩනැගෙනවා සත්‍යයි ජාතික ජන බල වේගයේ ආණ්ඩුවක් යටතේ ඒ ශක්තිය විශ්වාස කරන්න ඒ ගමන යන්න ඔබේ දෑත් අපිත් එක්ක එකතු කරන්න ඔබ සියලු දෙනාටම ජය වේවා මාතෘ භූමියට ජය වේවා ජාතික ජන බල වේගයට ජය වේවා ස්තුතියි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය